ලියාගම් මහෙනම් අටවෙනි සන්දිය පෝර්්‍ර රෝප සන්ධිය නස්සන්ට ලියාගම්මු බලන්න පෝ්‍ර රූප සන්ධිය අඩුතින් සම්බන්ධුන පුතාලා රෙකෝඩින් එක බලලා පහුගිය සන්දිී පාඩමේ තියෙන අභ්‍යාස කරන්න සන්ධිපාඩම අපිට ඉතාමත්ම බැතගත් සාමාන්‍යපනට අනිවාරෙන්ම ප්‍රශ්නහන කොටසකු පාඩමක් හරි නයාගත් තද හරි එහෙනම් අපි දැන් පාඩම කරන්න යම්. අපි බලමොහෙනම් පූරට උප සන්දිිය කියන්න මොකක්ද කියලා සந்தி වන පද දෙකෙන් පෙරපද අගැති රූපය පசු පදේ මොලති රෝපය කරා පැමිනවීමෙන් ගලපන සන්ந்தිය மேනම්වෙ. පර රූප සන්ந்தිය දැම්පුුතේ සந்திිපාඩමට කෞුරුහරෙන්න්නැතු වදළුතෙම සම්බන්ධුනානංගිය ගිය සති දෙකේ පන්තේටෙන්න්න බැරුව සම්බන්ධුනානන්ටිකක් අමාරු ඇති அමාருවෙයි සந்தිපාඩම එනිසා නිවාරම පෞගය. කෝඩින්ටික බලන්න එතු කොට අපි කියල දෙනවාදේශය කියන්න මොකක්දාගම කියන්න මොකද ලෝපය කියන්න මොනවා දේව උදාහන්නත් එක්කම කියල දුන්න ඒවට අභ්‍යාස කරා දැක පාට්ටම කරන කුට ටික අමාරුවේ ගිය සතිබල හිටිය නැත්ත හරි පොතේ සන්දිබන පද දෙකේ පෙරපදේ අග ඇතිරූපයා පෙරපදේ අග ඇති රූපය කියනෙම පූර රූපය. පූරරූපය කියන මේ අල්මයන්නා අල්ම යන කම් කියන්න පෙරපදේ. හනිද දැන් කම් දන හල මේදක විස්සන්ඳි කල්ල අන තියෙන කම් කියන්නේ පෙරපදේ. පෙරපදේ අග ඇතියපුර කියන්න මේ අල්මායන්න. අනිද පසු පදේ කියන්න මේ හල කියන එක. අනිද හල කියන එකේ පසුපදේ මුල ඇතිකුර කියන්නේ හයන්න හනිද එහමනැත්තං අල්ම අයන්නට අපි කියනවා පූර් රෝපය කියනවා හයන්නට කියනවා පරරූපය හෙමනැත්තම් පරස්ප එත නිදි කතා කන්නවා. පරූපය හෙෙන්ම නැත්තම් පසුපදේ මුල ඇතිරූපය පරස්සරේ මේ වගේ විවිධාකාර නම්වලින් කතා කරනවාක් කියඒවා මුඩද කියලදීලා තියෙන්නේෙ එහ අම්මකක්ද්ද මෙතන වෙන්නේ ඔන්න සන්දිි පද දෙක මොලින්ම විසන්ධි කරනවා. හනිද කම්මල කියනෙක අප ඔනු විසන්ධි කරා කම් ධන හල. හනිද ඊට පස්සෙ පුතේ මේ සන්දි වෙන පද දෙකේ මේ පෙරපදේ අගතියෙන කොට. එක අන අල්ම යන්න. අල්මයන්න එහිෙන පූර් රූපය මේ පස්සු පදේමුලේති රූපය කරාපය රංගෙනවා. පූර් රූපය පරූපයට රංගෙනවා එෙම නැත්තම් පූර්ර රූපය අපිකිෙනො පරූපයටට ආරෝපනය කරනවා. හම නැත්තන් කියන්න පුළවා පෙරරූපය පරරූපයට පැමිණිවීම කියන්න එද ොටමොකද වෙන්නේ අල්මයන්න එෙනම මේ හයන්නගාවට. නනිද ඊට පස්සේ කම් මෙතෙන්ට හයන්නගාවටමා පුහම මයන්න වෙනවා. නෙද මල එනම්. කම් දන මල පද ගලපවන ගැලපීම තම ඉළඟට සිද්ධ කරන්න හනිද තිකට බලන්න මේ හයන්න ලඟන්නකට හයන්නේ කිසිම පිල්ලමක් නෑනේ ඉහෙනම් අයන්නේෙත් කිසිම අපි පිල්ලමක් දාන්නේ නැහැම අයන්නේ විදිහටම තියෙනව මෙතනින් ගෙනල්ලා හනිද එහිනම් කම් ධන මල කම්මල කියලා සඳිපදය ගොඩනැගෙනවා. හනිද. මොකද වුණේ සධිපදේසෙල්ලාම විසධිකරගත්තා කම් දනහල කියලා ඊළඟට මේ පෙරපදේ අගතියන අකුර. පෙරපදය අගඇති මේ ව්‍යංචනය අල් මයන්න. එමනැත්තම් මෙ පූරරූපය පූරරූපය පසුපදේ. මුල ඇති ව්‍යන්ජන රූපට හෙමනැත්තම් පරරූපෙට ආරෝපනය කිරීමක් පැමිණවීමක් තමයි සිද්ධ කරේ. යින් පස්සේ කම් දන මල වෙනවා. සම්මලවෙනවා. හනිදොන්න සරලබව මතක තියාගන්න පූඩරෝප සන්ධිය කියන්නේ. පූඩරූපය පරූපයට ආරෝපණය කරනවා. පෝඩරූපය පරූපයට ආරෝපනය කරනවා පැමිණවීමක් තමයි සිද්ධවිනි අල්මයන්න. අයන්න පෙන ගාවට එනවතට කම්මල බවට පත්වෙනවා. මේ සන්ධය පුතේ ප්‍රකෘතියකයි ප්‍රත්්‍යයය එකතුවීමෙන්ද මේ සන්දය සිද්ධ වෙනවා දැ සත්තු කියන එක ගත්තට පස්සෙ කා්‍යයා එක සත්ධන හෝනේ නෙදෙන සත්තු බවට පත්වනේ පූරරූප සන්ධියයක් විදි සන්ධය සිද්ධ වන නිසා කොහොමද මේ අල් තයන්න ආබ හු යන්න කියන මේ අකුරගාවට ආවට පස්සේ ඔන්න දැන් අයන්න ආවා මෙතන පිල්ලම තියෙනාවම කකද පිල්ලම ෙටිපාපිල්ල තියනොහිනම් තයන්නත් කෙටි පාපිල්ල දෙම්මා සත්තු බවට පත්තුුණ. අනිද පෝර්රූප සන්දය කියන පෝර්රූපය පරරූපයට ගමන් කරනවා පැමිණෙනොමනත පූරෝය පරරූපට රෝපනය කිරීමක් සිද්ධ වෙනවා. අතකද සන්දිිවන පද දෙකෙන් පෙරපදේ අගති රූපය පරපදේ මුලරූපය කරා පැමිණිලීමෙන් ගලපන්නෝ සන්ධිය පෝර්රූපය වෙනවා උදාහරණයක් බලමුවපි දැන් ගෙත්තම කියන එක ගෙත්තම කියනක ඔන්න විසන්දිී වනාගත් නකම කියල ධනකම තු මේ අල්තා යන්න පෝරරූපය ඔන්න පරපය ගාවටෙනවා ර මකද වෙන්නේ ගෙත්තම බට මේ අල් තයන්න තයන්න මේ අයන්න කියන අකුරගාවට එනවා. කට ගෙත්තම බවට පත්වෙනවා. හනිද තම එකක් ගම්මු මිනිස්සු මිනිස් දැන හෝ අල්සායන්න එනවා මේ හයන්න තියෙන හයන්න ගාවටිතකොට ආපුහ මෙතන කෙටි පාපිල් අත් තියෙනවා ඒ පාපිල්ල මෙනකටත් දාන්න ඕනේ. සයන්නටත් යොදන්න ඕනේ හනිරිද ආරෝපණයවීම සිද් වනට මිනිස්සු බවට පත්වෙනවා. එහෙනම් දැන් අපි ලියාගනයෙන්මු මෙන්න මේ සටහන ලියාගන්න බලන්න පෝඩරූප සන්දිය කියලා. තේරුන් නඇති කෙනෙක් ඉන්නව නම් ප්‍රශ්නයක් අහන්නත් පොළුවන්. මේක ලියාගනිවට අය පෝඩරූප සන්දිියට අදාලව පොතේ තියෙනවනෝ ගොලන්ට අභ්‍යාස. සඳි කරන්න සහ විසධි කරන්න පැන්සලෙන් පොතේම කරන්න. පොත්තේ තියෙනවා පුතේ පහත දැක්වෙන පද සදිි කරන්න කියලායි පහත දැක්වෙන පද විසඳි කරන්න කියලා ඒ දෙක කරමු. පැන්සලෙන් මෙතන කරන්න අපි සාකච්ඡා කරනකොට පැදිලා තිබුණුත්මකලා නිවැටදි පිළිතුර ලියාගම්මෝ හරි එහෙනම් අපේ සාකච්ඡා කරමු යොහන් කියමු බලන්න සන් ධනහස සන්නස සන්නස සන්ධනහස සන්නස මත්දනහල මත් දන හලපුතේ මත්තල මත්තල හනිද පූඩරූපය පළරූපය එනවා මත්තල සිත්්ධනවරු ඕ සිත්තරු සිත්තරු සිත්්ධනවරු සිත්තරු ගෙත් දනකම් ගෙත්තම් ගෙත් ධනකම් ගෙත්තම් පහ ඇත් දනහු ඇත්තු ඇත් දනහෝ ඇත්තු හරි හොඳයි ඊළඟට පහත දැක්වෙන පද විසන්ධි කරන්න තියෙනවා තෙවිඳූ පලවෙනි දෙක කියන්න මට යක් දන තවත් අදහසක් ගම්මු අපි කාව්‍ය යක් දන හල එතකොට ඔෂිණ ඔය යක් දනබල හරි දෙයක් දන බල බල කියලා දාගන්න. විස්සම් කියන එක තෙවිඳු විිස් ධනකම් හරි විස් ධනකම්. ඊළඟටඉළඟට කියන්න බලන්න ජයරු. හතරයි පහයි කියන්න අස්සල අස්ධන හල හනි අස්ධනහල බලල්ලු බලල් දන හෝ බලල් දන හෝ එහෙනම් පුතෙලියාගන්න යධනවල විස්ධනකම් අස්ධනහල බලල් දන හෝ හඩි ඊළඟට එහෙනම් අපි දැම් සටහනත් ලිව්වා පොතේ තියන අභ්‍යාසයත් කරා දැන්හෙනම් පොතට බාහිරවත් මේ සන්ධයට අදාළව අභ්‍යාසයක් කරමුතකට හලු ඔෝ මේටිපුතේ පොත්තේ ප්‍රශ්න පිටපත් කරම් කරන්න ඕනේ පාත සඳහන් සන්ධිපද විසන්ධි කරන්න කියලා ඕවමන් සාකච්ඡා කරනකොට පුතේ කියල දෙන්නන්ඒ හරි. එයට ි දහයම ලියලිබලඳ අපි සාකච්ඡා කරමුද. තව ලියනා ඉන්නවද වෙලා ඕන අය. හරි එහෙනම් අපි බලමු රතුපෑනක් අතට ගන්න දහයි දක්වා මේ විදිහත තමයි එන්න ඕනෙ කප්පන කියනක කප් ධන වන කප් ධන වන, වත්තල වත්ධනහ මිනිස්සු මිනිස් ධන හෝ බලල්ලු බලල් දනහෝ වලසු වලස්දන හෝ ගොන්නු ගොන්ධනහෝ ඇත්තල ඇත්දනහල ඇත්ඉළඟට ගෙත්තම් ගෙත්ධනකම් ඇස්සල අස්ධනහල ඇතැම්ම ඇතැම් දනහෝ අ්‍රණයකේ කොහොමද ප්‍රශ්නය තිබ්බි පොතේ ය ඇත් එක ඇත් අල කියන හදාගන්න ඇත් තල හරි ඒ ළඟට ලෙයාගන්න පුත්තේ පරරූප සන්දිය පරරූප සන්දිය පරරූප සන්දිය අපිහිෙනන් දැම් බලමු පරරූප සන්දයේ දිමොකක්ද වෙන්නේ කියලා. පොතේ. පෝඩරූප සන්දීඩි සිද්ධ වනදේ විරොත්තදේ පූරරූපසන්දය විරුද්ධදේ තමයි පරූප සන්දීදී සිද්ධ වෙන්නේ ඩැම් පූරරූපය පරරූපයට ආරෝපනය වීමක්න පූර රූප සන්දී සිද්ධ වනේ මෙතනිද සිද්ධ වෙන්නේ පරරෝපය පෝරරූපයටට ආරෝපනය වෙනවා එහෙම නැත්තම් පරරූපය පෝර රූපයට පැමිණවීමක් තමයි සිද්ධ වෙන්නේ. හන් බලමුකෝ සන්ද වන පද දෙකින්. පසුපදේ මුලාකුර, පසුපදේ මුලාාකුර කියන්නේ මෙතනිදින ගයන්න. හනිද පසුපදේ මුලාකට පෙරපදේ අගකුර කරා පෙරපදයක් අගකුර අල්කයන්න. පැමිණිවීමෙන් සිදුවන සන්දිය මේ නම් ව සන්ධි වන පද දෙකේ පසුපදේ මුලාකුර පෙරපදේ අගාකෝට කරා ආරෝපණයවීමෙන් මෙහෙමනඇතම් පැමිණිවීමෙන් සිදුවන සන්ධිය පරරූප සන්දිය කියලා කියනවා. සිද්දස් සඟරාව සඳහන් නොවන සන්දිය තමයි පුතේ මේ පරරූප සන්දිය හනිද සිදස් සංග්‍රාවම එකක නැහැ. එහි නම්මකක්ද වෙන්නේ සන්ධිපදය විසන්ධි කරනවා සන්ධිපදේ විසන්ධි කරලා මේ පසුපදේ මුල ඇති පසුපදේ මුල ඇති ව්‍යංජනය හෙමනැත්තං පසුපද මුල ඇති ව්‍යන්ජර රූපය හෙමනැත්තම් පරරූපය පෙරපදේ අග ඇති පූර් රූපය කරා ආරෝපණය කිරීමෙන් නැත්තං ගෑලපීමෙන් පැමිණවීමෙන් සිදු කරන්නා වූ සන්දිී අපි පරරූප සන්ධිය කියලා කියනවා. හනිද හරි අපි බලමුකෝ කොක්ගල කොක්ගල කියව හම්ම කද මතක් එනෙ කොක්්ගල මහා ප්‍රාඥයක් කවද. ව හ ඕ මාට වික්‍රම සිංහ තුමා මාටි විික්‍රම සිංහන්ගේ ගම් මනේද හඩි කොක්් ගල කොක්්ගලකිව් හම කොක්් දැන ගලවෙනවා ඊළඟට පරරූපය ගයන්න හෙනම් පරරූපය පෙරරූපයට පැමිණෙනු නම් ගයන්නේ නවා මේ කයන්න ගාවට එතකොට කයන්න හල් කයන්නක් විදිහට තියෙන්න්නේ එහෙනම් ඒ හල් කිරීම මේ ගයන්නටත් දෙෙනවා හනි දෙහෙනම් කෝ කොක්් එම තොර කොක් දනගල්ල කොක්ගල වෙනවා. හනිද එහම්මොකද මෙතනදි සිද්ධ වනේ සන්ධි පදේවි සන්ධි කරල්ලා පස්සු පදේ මුල ඇති වයන්ජර රෝපය එමන ඇතම් පරරෝපය පෙරපදේ අගඇති වයන්ජන රූපයට එෙමන තම් පූරරූපයට ආරෝපනය කිරීමත් තමයි සිද්ධෝනි. මෙතන වෙන්නේ පරරූපය පූර්රූපයට එෙනවා කලින් වුණේ පූරරූපය පරරූපට ආරෝපනු න අදෙන් පරරූපය. ගයන්න කයන්නට ආරෝපනය වෙන්හිම් හරරූපය පෝර රූපයටට ආරෝපනය වීම සිද්ධ වනේ. හරිද පුතේ හරි මෙතනිද කියන්න ඕන කාරණාවක් තියනව පුත්තේ මෙහෙම සන්දිි කරනොකොට මේ ගැලපීම සිදු කර නොකොට මෙන්න මේ හරි එක මංගරන් තව හරිනකින් කියලදෙන තවදාහන්නයක් ගම්මුක අපි රුප්පා. හනිද රුප්පා කියනෙක විසන්දිි උනහ මකද වෙන්න රුප්ධන. වා රුප්පා කියනෙක විස්සන්ධි කරහම රොක් ධන පාවෙනවා එතකොට මේ පරරූපයෙ පා පරරූපයනම ගූර රූපේට රෝපණය කන්න හිනං එතකොට මේක හාල් කයන්නක් විදිහට තියෙනහි නම් එතන පිල්ලමක් තිබුණොත් පිල්ලමක් යොදල තිබ්බොත් මේඒ මෙතෙන්ට පැමිණෙන අකුරටත් තී පිල්ලම යොද්නවා ඒ හින්ද තමයි මේ පයන්න අරගෙන ගියා අල්කායන්න ගාවට අල්පායන්න විදිහර තමයි මේ යනි රප්පා ගවට පත්වෙන. තේරුුණානේ හනි නේ දහෙන හුද්දා හන්න දෙක තේරෙනවනේොප් කොබ්ගල කියනෙ කොපක් දැනගල කොක්්ගල වඋනේතකොට මේ විදිහට හනිද රප්පාක ර රුප් දන පා කියනක රුප්ාාවුනේ මේ පරරූප සන්ධියය සිද්ධ වන හින්ද පරරූපය පූට රූපයළඟට යනු කලින් පර් රූපය පරරූපෙ ළගට අරෝපනය වීමක් සිද්ධෝනේ හනි. ලියාගන අපේ පෙළපොතී තියන අභ්‍යාසය කරන්නයම් ලියගන්නකු මේක ලස්සනට හරි මෙ සටහන ලියාගෙන වලයිද තව ලියෙන ඉන්නවද හ එනං අපේ පොතේ තියෙන අභ්‍යාසිය කරන්න යොම් මෙන්න මේ ටික පමණක් කරන්න බලන්න පුතේ පහත්්‍ය සඳහාන් පද සන්ධිකරන්න තියෙනවා. දිික සන්ධිකරන්න පොත්තීම ඊළඟට පහත්්‍ය සඳහාම් පද විසන්ධි කරන්න තියන. ඒටිකත් කරන්න. පොතේම කරන්න බලන් පැන්සලින් පිළිතුරක් ගන්නකෝ. හඩි දැන් අපි බලමෝ මට පිතිත්තුටු දෙන්න එකේ ඉඳන් තුන දක්වා කාව්‍ය කන්් ධන මුල.

ගයන්න ලයන ලිග්ගල සත්ධන දහයෝෂිනි සද්දහය ආයනම් වොනවා දෙන්න පිළිතුරු පිළිබලින් කම්මුල රුපපා අස්සන ඩිග්ගල සත්දහය සයන්න අල් ඩයන්න දායන්න හයන්න යයන්න සද්දහය හඩි. ඒ ළඟට පහත සඳහන් පද විසන්ධි කරන්න කියලා තියෙනවා බිණුකි කියමු බලන්න පලවෙනි තු පළනි දෙක කියන්න බල බිණු ලක්්ගල ලක් ධනගල ලක්ධන කල දුක්ගන්නා. දන ගන්නා හනිද දුක් දන ගන්නා ලක් දනගල දුක් දන ගන්නා ඊළඟට කියමු බලන්න තෙවිඳූ ගොක් කොළ හරිපුතේ ගොප් දන කොළ ගොයන්නල් පයන්න ගොප් දන කොළ ඔවෝ අල්ලස් හරිපුේ හරි මේටික බලමු හරි තවත් අපි පොය මේ කරනවනි තවට්ටිකක් හරිීතකොට කියමු බලන්න තෙවිදු ඇත්ධනදලක හොමද ලිව්වෙ කියලා ඇත් දන ද හරි. හොඳයි පුත්තේ එෙනම් මංඟයි කියනවල් ලාක් ධනගල දුක්ධනගන්නා ගොප් දන කොල ඇත් දන දල. තව ගොල්ඟ පොතේ අභ්‍යස තිෙන්න්න පුළො ේටික නියම් කරම දැන් කරන්න පුළො අන බෙනුකිගේ පොතේ තියෙනෙම කද තව අල්ලස් විතරයා හරි හඩි ඒ ළඟට මමත් දෙනවා අභ්‍යසයා කේටිකත් කරමු බලන්න හිනම් මේකෙ පුතේ එකේ ඉඳන් දහය දක්වා කරන්න විසන්ධි කරන්න කෙර ලියාගෙන කරන්න උක්ගස් දක්වා කරන්න ඕන බිණුකි ලව්වද පුතේ ඔයා අමේ අල්ලස් කියනෙකට පිළිතුර ලිව්වද කදපුත හුන්නේ. අත්ධන ලස් වෙන්න ඕනේ අදදන ලස් අත්දන ලස් පරූප පෝඩරූපට නම එතකොට අල්ලස් බවට බත් වෙනවලා යන්න නවා නමේ පෝඩ රූපයට. ලික් ගල කියන එක විසන්දිය මේ විසන්ධිය පෙළිය පමණක් බලන්න මේ පලවෙනි තීරුවට පමණක් අවධානය දෙන්න. ලිප් ගල කියන එක ලිප් ධන ගල වෙන්නේ ලිප් ධන ග. ඊළඟට ලිප් බොක්ක ලිප් ධන බොක්ක නි්ධන බොක්ක. දුප්පත් දුක්ධනපත්. කම්මුල කන් ධන මුල. සත්දිනක්. සත්ධන දිනම්. ඇත්දල ඇත්දන දල. වක්කඩ වක් ධනකඩ. වක් පිහය වක්ධන පිහිය. අස්සන අත්ධනසන අත්ධනසන. එහෙනම් එකේන්දම් දහය දක්වා මේ පළවෙනි තීරුවේ තමයි පිතුරු ටික තියෙන්නේ එකටික බලලා හරිවැරදි දාගන්න වැරදිලා තියෙනවන්නන් නිවැරදි පිරිිතුර ලියාගන් උක්ගස් කියන එක උක්ධනගස්. දහයිෙන් කියද කියලත්දා. හරි නේද හරි බලන්නකෝ පදිත්ව කියනම කදදි කියන්නක ඉස්සලමට දිත්ව දෙකක් කියන හරිට හරි දෙකක් නේද. එහෙනම් බලන්න පෙරපදයාගඇති හල්ලකුර දෙකක් පාවට පත්කරා පෙරපදයාග ඇති හල්ලකරම කදද අල්ලා යන්න නේදල අල්ලා යන්න. මේ හල්ලා යන්න පුතෙත් දෙකක්වෙනවා දෙකම්පාවට පත්කිරීමෙන් පසු පසුපදේ මුලතිසරේ. පසුපදේ මුල තිනසරේීමකද අයන්නා. පසුපදේ මුලෑතිසරේ. සමග එක් කිරීමෙන් ගලපන සන්දිි නමේ හල්ලා යන්න අයන්නත් එක ගලපනවයිට පස්සේ දිත්ව කරලා ගැලපීමෙන් ගොඩනගෙන සන්දිියට දිත්වරූප සන්දිිය කියනවා. පෙරපදේ අගගේ ඇතිහල්ලාකුර දෙකක් බවට පත්කිරීමෙන් පසු පරපදේ මුල ඇතිස්සරේ සමගෙක් කිරීමෙන් ගලපන සන් දිත්වරූප සන්දිිය වෙනවා. එහෙනම් පුතේ සඳිපදීසෙල්ලාම වෙසන්ධි කරනවා. මල් අත්ත කියන එක මල් ධන අත්ත. அනිத மல்தனத்து. ஈலங்குට பெறபதி அගේතිම வ්‍යஞ்சன கூறහால் அல்லா அන්න அ அலாන්න. හල්ලා යන්න ොකද වෙන්නේ ඒ හල්ලයිට දෙකක් බවට පත් කර නොහෙන දිත්ව කරනවා දිත්ව කරලා දෙකක් බවට පත් කරලා පසු පදේ මුල ඇතිසරයා එහෙනම් අපි එකට කියනවා පස්සු පදේ මු ඇතිසරයට පරස්සරේ කියනවෙ පරස්සරය කියෙන මේ අයන්නට අයන්න දෙක්ක ගැලපීමෙන් සිදු කරන්න සන්දය අපි කියනවා දිත්ව රූපසන්දී එහනම් මෙතනදි මොකක්ද වෙන්නේ. පෙරපදි අ අගේද හල්ලකට දෙකක් බවට පත් කරා පස පදේ මුලති සරයත්තික එකතු කරාහෙනම් මල්ලත් දෙකක්ුණால் හල්ලායන්න ඊීට පස්සේ. අල් යන්න අයන්න එක තුළ හැදුනාා මල්ලත්ත නේද අල්ලාකර දිත්වකරා සරයක්ස් සමඟ එක්වීම සිදදුනමේ හල්ලා යන්න අයන්නත් එක්ක තියෙනකොට පුතේ හල්ව්‍යංජනයක් තිබුණහ මේ ළඟ සැරයක් තිබුණොත් මේ දෙක එකතු වෙන්න තමයි බලන්නේ නේද හල් කිරීමක් තිබුණ සරයක්ත්තක දෙක්ක සං එකතු වෙන්න තමයි බලන්න එතකොට හ අල්ලා යන්න අයන්න එකතු වෙලා හැදෙනවා මල්ලත්ත මලත් මල් අත් කිය ගො නැෙනවා සඳිපදේ මේ දිත්වරූප සන්ධය පුතේ ගොඩක් වෙලාවට භාවිත වෙන්නේ භාෂනයේදී අපි කතා කරනකොට බොහෝ වෙලාවට දිත්වරූප සන්දීෙන් සඳ වුණු වචචන හනිද අපි භාවිතයට ගන්නවා. හරි ඒවගේම තමයි මේ සන්දී සිද්ධ වෙනවා පුතේ ප්‍රකෘෘති ප්‍රත්්‍යයක් වීමෙන්ද මේ සන්දය සිද්ධනා. ප්‍රකෘටතියක් හා ප්‍රත්්‍යයක් එකතු වෙලා මේ සන්දිවිධිය සිද්ධන. කොහොමද බලමෝ උගත්තෝ. උගත්තෝ කියෙනෙක බලන්න උගත්තෝ කොහොමද විසන්දිි වුණුහම මුගත්ධන ඕ එහල්තායන්න එ දෙකක් බවට පත්වෙලා හල්තායන්නයි යෝ යන්න එකතු වෙලා තෝ වෙලා උගත්තෝ බවට පත්වෙනවා දැම් මේ දිත්වරූප සන්දේදී අපි තවත් ඉගෙනගන්න ඕන කාරණාවක් තියෙනවා තෙවිදි පුද්තේ මේ තෙවිඳු මේ දිත්වරූප සන්දිය අපි විසන්ධි කරනොකුට පෙරපදේ අග සරයක් තිබුණුද පෙරපත්දේ අග සරයක් තිබුණොන් ඒ පූරස්සර රෝපය පූඩසර ලෝපය ලොබ් කරනවා පූරස්සර ලෝපය ලොප් කරලා ඉබරවනාපිය මේ සන්දිය ගොඩනගලවා. අනිද එහෙම කරන්න පෙරපාදේ අගසරයක් දක්නට ලැබුණුත්. ඒන අප ඒකි ගනගම් මොකදැන් ඔන්න ලෝපය සහිත දිත්වයක් තමයි මං කියලා දෙන්නේ අන්න. අනිද ලෝපයේ සහිත දිත්වයා. හෙක්ක කෙක්ක කියන එක. නේද කෙකි න ඔන්න පුතේ දැන්වු මෙතු පර් මුල් පදේ. හනිද පෝර්්‍රස්සරය පූර්රස්සරයක් තියනවා. හැබෑ පූරස්සරය අපට පේන්නේ ඉන්නේ නැහැ. ඔන්න හැංගිලා තමයින්නේ. ඔන්න අපි දැම් පූරස්සරය ලියට ගන්නවා මේ කියන්නේ තියෙන. කොහොමද අල්කායන්න දන. යන්න නේද මේ අයන්න මෙතෙන්ට ගේෙනවා ඊළඟට මේ කෙක්කි කියනක මෙක යන්න තිබ්බ පූරස්සරය ලොබ් කරනව එකන පීවත් කරන මඔ බත් කරා කියලා පෙන්න්නන්න බිණුකි අප එක කැපුවා අනිද පුතේ ඊළඟට මේ තුරුවෙන අල්කායන්න දිප්ප කරනවා දෙකක් බවට පත් කරන ඔන්න අල්කයිනු දෙකක් ලියව්වා මේ අගතියන අල්කායන්න අයන්නත් එකතුවෙලා කයන්න හැදෙනවා ඊළඟට ගොඩ නැගෙනවා වචචනේ කෙක්ක කියලා හනිද ලෝපයේ සහිත දිත්වේ හෙනම් පුතේ දිත්්ව රූප සන්දිය කොටස් දෙකට අපිට බෙදන්න පුළුවන් ලෝපේ සහිත දිත්වය සහ ලෝපය රහිත දිත්වය කියලා. හනිද ලෝපේ රහිත දිත්වේ ලේසි රුක්කත්තන කියන එක රුක් ධන අත්තන කයන්න ල්කායන්න දිත්ව කරා ඊළඟට අල්කයන්නයි අයන්න එක තුනාා රුක්කත්තන හනිද කාඩ ප්‍රශ්නයන්තය නොන හන්න පුළුවන්. සේරුුණාද මේක දෙත්වර උපසන්දිය හරි එහෙනම් පුතේමටික ලියාගම් මකෝමටික ලියාගම්ම බිණුකි රිත්වර උපසන්දිය කියල් මේ සටහන ලියාගන්න ඉතනි දිගෙන ගන්නතියෙන දිත්වරූප සන්දී දෙ මේ පෙරපදේ අගඇති හල්ලාකුර දෙක අබ්බාවට පත්වෙනවා එදකොට මේ පෙරපද අගම පූරස්සරයයක් තිබුණු ති පූරස්සරය ලොබ් කරලබර වෙලා හල්ලාකට දෙක අබ්බවට පත් කල පසුපදේ මුල ඇති සරයක්ත් එක ගලපල ගොඩනගන සන්දය තමයි දිත්වරූප සන්ධිය කියන. හොඳයි පුතේ නා අපිදැන් සාකච්ඡා කරමු පහත දී ඇති පද සන්දිි කරන්න කියනවා කෙක න මකදලි්වේ ඕ කෙක්ක නේද කෙකි න කෙක්ක රුක් ධනත්තන රුක්කත්තන හරි පත් ධනඉරු

සුද්දු සුදනෝ සුදුසෝ හ එහෙන එ නොනෙමොකක්ද කෙක්ක රුක්ගත්තන පත්තිරු මල්ල සිගිත්තෙක් මල්ලු යන ඉළඟට ඇගිල්ලෙන් සුදුස්සෝ. හ පහත දී ඇති පද විසන්ධි කරන්න කියනවා පලවෙනි හතරට කියමු පුතේ . කවිත්ම තෑග්ග හරිපුතේ තෑගි දන තෑග්ග තෑගි න අයන්න දෑගි දන හඩි ඊළඟට කෙක්කෙන් කවිත්ම හඩි කෙකි දන එන් කි දනයිෙන් කෙක්කින් ඉළඟට ගොක්කත්ත ගොක් ධන අත්තපුතේ ගොක් ධන අත්ත ඊළඟට කවිත්මා බැල්ලම් පිටිය හරිපුතේ වැලි දන අම්පිටිය වැින අම්පිටියෝන්නමං ආයි පිරිිතුරු ටික කියනවා ෑගිධන කකිධන ගෝප්ධන අත් වැලිධනම්පිටිය වැරදිලා තිබුණන් මක්க்கල නිවැරදි පිරිිතුර ලියගන්න. හරි ඊළඟටික බිණුකි කියමු මුත්තා.මුතා මුත්ධන ආ. මුද්ධන ආමු යන අර්තයන මුද්ධන හත් අඩිය බිණුකි හත්ධන අඩිය හරි අනිත් එක අනිත්ධන එක අත්තට අත්ධනාට හරිි. එහෙනම් මුද්ධන මුයනල්ට අයන්න මුත්ධන හත්ධනාඩිය අනිද්ධනක අත්ධනට හරි. එහෙනම් දැන් අපේ දිත්වරූප සන්දියට අදදාලව තවත් ප්‍රශ්න දහයක් කරමු පුතේ මෙන්න මේ ප්‍රශ්න දහය පිටපත් කරගෙන කරමු. එකයිඳං දහය දක්වා විසන්ධි කරන්න තියෙන්නේ දිත්වර උපසන්දිය සමහරවෙලාට මේ වැ ලෝපයකුත් තියෙනවා ලෝපයක් රහිතේවත් තියෙන ඔබොල විසන්දිය පමණක් කරන්නකු හනි අපි දැම් බලමුද හනි බණමුය රතුපෑනක් ගන්න. සදය කෙලි දන කෙල්ල කියලනේ තිබුණේ කෙලිදන කෙලිදන දෙක ගොටු දන ගොට්ටතකොට පූරස්සරයක් තිබුණ තුයන්න ලොබ් කල තමයි ගල පන්නුවාල විසන්ධය විතරක් දියල තිබබ ප්‍රමාණ ගොටු දන අන්නේක හදාගත්තන

පවි පැවිදි දන ඇඟිල්ල ඇගිලි ධන බදද බදුදන රත්තා රතුදන හත් හතුදන හතුදනමටික බල හදාගන්න ළඟට අපි ගනගන්න යන්නේ අපේ මේ සිංහල සන්දිවලට අමතරව අපිට සංස්කෘත භාෂාවෙන් ආපු සන්ධීත්තියනවන නේද. ඒ සස්කෘත භාෂාවෙන් පැමිණි සධිපදකිහිපයක් තමයි අප ඉගන ගන්න යන්නේ. දැම්මි සංස්කෘත භාෂාවෙන් ආපු සන්දිවලට මේ තියනසරේ වෙනුවට . ව්‍යංචනයක් ආදේශවීම. පවතිනාසරේ වෙනුට ව්‍යංචනයක් ආදේශවීම තියෙනවා. දැම් බලන්නකො යන්න වෙනුවට අල් යායන්න ආදේශවීම. යන්න වෙනුවට අල් යායන්න ආදේශවීම දැන් අපි නිත්තරම අපිට හම්බෙන නූතනය හම් වෙන පද්‍යයන අත්‍යවශ්‍ය කියනෙකනේද. මේ අත්‍යවශ්‍ය කියනෙක විසන්දි උුණහම අත්තිධාන අවශ්‍ය. පනිදද අතිධන අවශ්‍ය කියනකේ මෙ තියන්නේ සරයක්ත් තියෙනවානේ යන්න කියන සරේ වෙනුටල් යයන්නා කාදේශවල්ල අත්‍යවශ්‍ය වෙන. හනිද කරමේ සංස්කෘත භාෂාවෙන් ආපු සන්දිය. ඊනකට පුතේ උයන්න වෙනුවට අල් වයන්නක් කාදේශවෙන සන්ධයකොත් තියෙනවා. ඒත් හේත් වටත කියන එක එක සංස්කෘත භාෂාවෙන් ආප සන්ධයක් හේතුෝධන ආර්ත. හේතුදන එක උයන්නක් තියෙනවනේ උයන්න වෙනුවට අල් වයන්නක් කාදේශවෙලා හේතු. කියනෙකි සෙල්ලාම පිසරේ ගන්නවා උයන්න උයන්නමටුවල් බයන්නා කාදේශල අයන්නයි අයන්න එකතු වෙලා බ හැදෙනවා හේත්වාර්ත කියල හැදෙනවා. එහෙනං අත්‍යවශ්‍ය හේත්තම හේත්වර්ත මේම විල්ල සංස්කෘති භාෂාවන්නාපු සංලී. නනිදැම් ීට අමතරග ගොල්ලඟගේ පොත්තේ යෙනවා සංස්කෘත භාෂාවෙන් පැමිණි සදිිකි හිපයක් දාලා එනම් මේ සිංහල සඳිවට අමතර වී සංස්කෘත භාෂාවෙන් ආපු සන්දිී නූතනය තුළ භාවිත වෙනවා. හැනිදද ඒ සන්දිි පදපුතෙ සරයක්හා ව්‍යංචනක්ෂර මුල් වෙලා තමයි සිද්ධ වෙලා තියෙන්නේ සරාදේශවීමෙන් තියෙනවා පූරසරේ ලොප්වීමෙන් හෙදිලා තිෙනවා පරස්සරය ලොප්වෙෙලා හැදිලතිනවා පවතින සරේ වෙනුවට ගත්ත කුරක්හෙම්නැත්තා ව්‍යංචනයක් ආදේශවීමෙන් සිද්ධ වෙලා තියෙනවා. පහෝගිය වායාලට පසුගේ සාමා්‍ය පෙළ විබාග ගත්තට පස්සේ ඒ විභාගවල නිරන්තරීම් ප්‍රශ්න අහපු කොට මේ ප්‍රශ්නය ඇවිල්ල තිබුණ මේ සංස්කෘත භාෂාවෙන් පැමිණි සන්ධිමේ පොත්තයෝගොල්ලන්ගේ අග කොටසේ තියන මේ කොටස් වලින් සන්ධිකරන්න විසන්ධිකරන්න එම නැත්තම් ක සම සන්ධය නම් කරන්න සමහර වෙලාවට ගොඩක් දුරට ඇල්ල තිබි සඳදිිරන්න සහ විස්සන්ධි කරන්න මේගේ ප්‍රශ්න හැදිල තිබුණ හෙෙනම් එතකොට මේ කොටසක් අපිට අත්. තරින්න බෑ මේක ගැන තර සඳිදහයි කරලිවරයි කියලා පාඩමිවර කරන්න බැහැමටිකත් අපේ ඉගෙන ගන්න වෙන. හනිද අපි දන්නව දැන් සරාදේශ ආදේශය කියන්නේ ලෝපය කියන්න මකක්දදාගමය කියන්නේ මොකක්ද කියලා දන්නවා. හ සරයක් ආදේශ වීමෙන් පුතේ සිද්ධන සඳදිිකහිපයක් පොත අදල්තම මේටික පේ නැත්තම් පොත පෙරල ගන්න ඔගොල්ලඟ පොතේ යෙන කොටස්ම මයි මෙතන තිෙන්නේ පිටුවංකය කසි අස්සුව පිටුව. නිද හනි සරාදේශවීමෙන් සරයයක් ආදේශවීමෙන් සිද්ධුවන සඳදික හිපයක්ත් අමයි මේ තියෙන්නේ අමාත්‍යංශය, අමාත්‍ය දනාංශේ ඕ. හරිපුතේ මේ අමාත්‍යංශය කියනේ කත් අපි වර්තමානය නිතර භාවිත වන වචනනනේ ධමාත්‍ය දනංශය. සමානාර්ථ සමාන ධනාර්ථ සරයක් ආදේශ වෙනවා. ගුණයිළඟට ගුණ දනාගුණ ගුණා ගුණ. බුද්ධි ධන ඉන්ද්‍රිය, බුද්ධේන්ද්‍රිය. කිස්තුදන උත්පත්තිය කිස්තෝත් පත්තිය. පංචධන ඉන්ද්‍රිය, පංචේන්ද්‍රිය, ජාතික දන ඔස්සවේ ජාතික ෝස්සවය. පෝචාධන උපහාර පෝචෝපහාර. හනිද ඊළඟට කුතේ මේ පවතින සරයක් වෙනුවට ව්‍යංචනයක් ආදේශ වෙලායි කෙන යන්න වෙනට ය යන්න වෙනවා අපි කලින් කතා කරේදෙන් උද්දාහරනය වගේ. අතිධාන අවශ්‍ය අත්‍ය අවශ්‍ය, ප්‍රීතිධාන උත්සවය පීත්ති උත්සවය. අතිධාන අලංකාඩ අත්‍ය අලංකාර, ජාතිධනාලේ ජාත්‍යලෙ. උයන්න වෙනෝට අල් වයන්නා කාදේශ වෙනවා බහෝවර්ත බක්වර්ත වෙනවා. හේතුවර්ත හත්වර්ත වෙනවා. හනිද පැර කලින් නිදසුනය කතා කර පො විදිහට. ඊළඟට පෝරස්සරය ඉවත්වීමෙන් පෝරසරය ලොක්වීමෙන් සිද්ධුවන සඳි තමයි මරණ දනාසන්න මරනාසන්න. ප්‍රථම දනආධාර ප්‍රථමාධාර උක්ත ධන ආක්‍යත ඔක්කය ඔක්ක. උක්තා්‍යාද වන ධනෞෂද වනෞෂද. දෙැම් මේ වන ඇවත ම විස්තර කරන්න වෙන්න අපි පූරස්සර ලෝපෙස්සරා දේශමීවා පිළිවල්ට කතා කරගෙනාවේ යාලට දෙැම් මතක හින්දා තවත් මගේකට වෙලාවගන්න එනැහැ. හනිද පරස්සර ලෝපවීමෙන් පරස්සරේ ලොක්වීමෙන් සදාධන අනුස්මරණය සදානු ස්මරණය, පරස්සරේ ලොප්පෙනවා පරස්සර බත්තෙනවා. කලාධනාංශය කලාංශයේ අයන්න. ් පෙලා තියෙනවා නේද හරි ඒළඟට විද්‍යාධන අනොකූල විද්‍යානුකෝල එහිෙනම් මෙන්න මේ වගේ අපිට සංස්කෘත භාෂාවෙන් පැමිණි නූතනයේ භාවිතාවන සධදක්නට තියෙනවා ඒවා සඩ සහභයංජනක්ෂර මොල්වීමෙන් තමයි සිෙද්ද වෙන්නේ. හඩි දැන් එහෙනම් පොතේ ඒ ළඟට වාලගේ පොත්තේ තියෙනවා අභ්‍යාසටිකක් අපි එක කරන්න තමයි අන්නේ. පෙරළගන්නකො මෙන්න මේ පිටුව පහත දී ඇති පද සන්ධිකරන්න කියලා තියෙනමු දොළ හදක්වා කරන්නේ සන්දිි කරන්න තියෙන ටික පමණක් කරමු පැන්සලින් එතනම් ලියනිවරද

ශවන ධන ඉන්ද්‍රිය ශ්‍රවනේන්ද්‍රිය පූජාධන උත්සව පූජෝත්සව පීත්‍රූ ධන අර්ථීතර් පරමධනආෂ පරමායුෂ විශේෂධනංග විශේෂංග ගුරුදනඋපදේශ ගුරුදනුඋපදේශ ගුරප ගුරූපදේශ ඒළඟට වීර ධනවදාර වීරෝධාර අනුධනයීක්ෂ අන්වීක්ෂ අන්වීක්ෂ අතිධනඋදාර අතයුධාර අයන්න තයන්න යම්සය කෙටිපා පිල්ලයන්සට දයන්න දායන්න රයන අත්යුදාාර වනදනෂද වනෂද හනිද අතිධනු්දාාර අත්‍යුධාර යායන්සට කෙටිපාපිල්ල ෝදලා වනදනවෂද, වනෞෂද. ඔන්න මං ආයන එවත කියනව මේ ටික සඳිකරගෙන යනවා බැරිවුණු කෙනෙක්ින් ඕන ලියාගන්න ජනාදරය භාෂානුරාගය කවීන්ද්‍ර. වනේන්ද්‍රිය පූජෝසව පූජෝසව, පීත්‍රූර්ත, පරමායුෂ, විශේෂාංග ගුරපදේශ ඉනඟට වීරෝධාර අන්වීක්ෂ අත්‍යුධාර වනෞෂද හේතු ධනාරත හේත්වර්ත හරි ඒළඟට පහත දී ඇති පද විසන්දිි කරන්න කියනවා හරි ඒටිකත් කරමු බලන්න අපි බලමුද හරි අභ්‍ය අවකාශ කෝමද ලිව්වේ පුතේ අභ්‍යව අවකාශ කියලා නිවවෙ තම කොහොම දුත්තර ඕ මෙහෙමයි දැම් මේක අභ්‍යයන්සෙට ඇළපිල් අ අභයා කරලා තිබෝ අභ්‍යාවකාශ කියල තිබ්බොත් අභ්‍යධන අවකාශ. හනිද අභ්‍යවකාශය කියලා තිබ්බොත් අපිට ගන්න පුළුවන් අභිධන අවකාශයේ කියලා හනිද අභ්‍යවකාශ කියල තිබොත් අභිධන අවකාශ කියලා ගන්න පුළුව අභිධන අවකාශ අභ යන්සට ඇලපිල්ලද්දාලා තිබුණම් අභ්‍යාවකාශ කියල තිබ්බත් අභ්‍යධන අවකාශ අභ්‍යවකාශය කියල තිබ්බොත් අභිධන අවකාශය. ඊළඟට ජාත්‍යන්ද ජාත්‍යන්ද කියනකොට ඕ ජාතිධනන්ද ජාතිධනන්ද පර්යේෂ පර්යේෂණ කෝමද පු තෙලිවේ පර්ර්යේෂණ කියන එක පරිධන ෂන පරිධන ඒ යන්න මුොරුදද ශයන්න මුරුදද නයන්න පරිධන ඒෂන යන්න වෙනෝට අල් අයන්නක් ආදේශවෙලා තියෙන්නේ. අනිද යන්න වෙනුවට අි අයන්න කාදේශ වෙලා පරිධනේන පරිධනේෂන තමයි පර්යේෂණ වෙෙන් හරි බැඩි වෙලා හරි මෙහෙම එකක් ඇහවුත් එක හගනින්නෑ පරීක්ෂණ කියලාවොත් පරීක්ෂණ කලාවොත් පරිධන ඊක්ෂණ පරීක්ෂණ කියලාවොත් පරිධන ඊක්ෂණ මෙතන හලතින පර්යේෂණ නේ එහනම් මෙතන අප පිඩියන්න න පරිධනයේෂන. අරු නෝදය අරු නෝදය කියෙනෙ එක ළමයි අරුණදන උදය හනිද අරුණධන උදය මහෝෂද මහෂද ඕ මහාදන අවෂද මහාධන අවෂද මහාධන අවෂද දයානු කම්පාව දයාදන අනුකම්පාව, දයාධන අනුකම්පාව සන්ධක්ෂර, සන්ධක්ෂර සන්ධ්‍යක්ෂර කෙනෙක සන්දීය දන අක්ෂර, සන්දීය ධන අක්ෂර. සන්දීය ධන අක්ෂර මෙහෙම විල්ල තිබුණොත් එෙම මේකළ යාගනන්නකො සන්දීය ධන අක්ෂර, සන්ධ්‍යක්ෂර, මේ වි දෙට එවොත් කෝමද ළමයි සන්ධයක්ක්ෂර කියල කිවෝ සන්ධයක්ෂර සන්ධයක්ෂර කිවොත් සධිධනක්ෂර සන්ධයක්ෂර කිව්වත් සධදිධනක්ෂර සධයක්ෂර ගුරවාක්ෂර ගුරුක්ෂර ගුරුධනක්ෂර ගුරුධන අක්ෂර ගුරුුවක්ෂර ගුරුධනක්ෂර අධ්‍යක්ෂ අධිධන අක්ෂ අධිධන අක්ෂ ඒට සකලශ්වර්ය කියන එක ඇෝ සකල ධන හරිපුති සකල ධන අයිශ්වර්ය සකල ධන යිශ්වර්ය අතන්ද්‍රිය අ ඕ අතිධන ඉන්ද්‍රිය අතිධන ඉන්ද්‍රිය. ඊළඟට යථර්ථය තා යථධන අර්ථයා එහෙන එන්නේ අභ්‍යන අභිධන අවකාශ ජාතිධනන්ද පරිධන ඒෂන අරුණ ධන උදය මහාදන අවෂද ධයාදන අනුකම්පාව සන්දීය ධන අක්ෂර, ගුරුදනක්ෂර, අධධන අක්ෂ සකලධන අශ්වර්ය අතිධන ඉන්ද්‍රිය යථධන අර්ථය හරි. එහෙනම් මං ගෙදරවැඩ ටික දෙන්නම් ගෙදර වැඩටික තමයි පපුතේ ඇමෝම කරන්න එන්න ඕෝන එකසි අසූ එක පිටුවේ පොතේ ප්‍රශ් ලියලා පිටපත් කල්ලා කරන්න අවබෝධය කරන්න එන්නෝන අවබෝධය එක්ක දෙක තුනාහතර පහ හය දක්වා කරන්න. හත්තට පිළිතුරක් මම එවනව එක ගොල්ලු පිටපත් කරගන්න. පෙළපොත්තේ ඔබ මෙතෙකු ගත්පාඩන් ඇසුරෙන් හමුවෝ සන්ඳිපද දහයක් වු පුට්ටා පහතවක්ව සම්පූර්ණ කරන්න තිෙනෙ සන්දිිපාද දෙ එලියන්න විසන්දියසා සන්ඳි වර්ග. ඒක මම එවනවා ඒක එගොල්ලන්ඩ ග්‍රෘප්කට දානව එතරින් බල්ලා හත පිළිතුරු පිටපත් කරන්න මේටික තනයෙන් කරන්න එක දෙක තුනහතර පහහය දක්වා හරිද කරන්නගෙන් අපි ලබන සතියේ සාකච්ඡා කරනවා. හරි එහෙනං අපේ සන්ධිපාඩම මේ බලයි හනිෙද ලොකෝ පාඩම. ඩැංහිෙනං අද මම නමහා මාරවෙනකම්ම කරන්නේ ත පොඩිවෙලාවක් කරනවා. ඔයාල මෙන්න මීටික පාඩන් කරන්න ඕනේ. එකසි අස්සුව පිටුව පෙරලගන්න කෝ. ඒකෙද මම පූරස්සරේ ලොක්්වීමන පරස්සරේ ලොක්්වවුණුේ සරාදේශවීමනයයි නිදසුන් කිහිපයක් දීලා තියෙන්නේ ඒටික බලාගන්න මං විසන්දි කරලත් තහනවා සමහරවෙලාවට විසන්ධි කරන්න කියව සමහරලට සන්දිි කරන්න කියලා. ම මෙහෙම කිව මරණනාසන්න කිවොත් ඔගොල කියන්නුන මරණ දන ආසන්න.හනි ප්‍රථමාධාරකිව ප්‍රථම ධනආධර ම ප්‍රථම ධනනාආධාර කියනෙක් සන්ධිකරන්න කිවෝොත් ප්‍රථමාආධාර. ප්‍රථ ආධාරකිෙනික විසන්ධි කරන්න කිව්වොත් ප්‍රථම ධන ආදාර කැල දෙපැත්තිෙන් කොයි පැත්තෙහොව කියන්න පුළුවන් වෙන්න. හරි ඉස්සෙල්ලාම මටික බලාගම්ම ඇනිි පාඩන් කරගන්නකෝ හරි ඩැම් පොත්බහමු බලන්න පුොත්තේ හරි පොත්වහන්න සදිි කරන්න සමානාර්ථ බලන්න එපෑ හරි මේ අරණිනෙවේ හරි සමානදන අරත සමාන ධන අරත හනි විද්‍යානුකූල හ බලන්න එතුව කියන්න බල විද්‍යාධන අනුකූල හොඳයි වනවෂද ඕ වන දන අවෂද හරි හැමෝම කැමලාටි කොන් කරගම්මද හරි ඊළඟට ප්‍රතමාදාර ප්‍ර ආදාර හරිි හොඳයි පුත්තය ඔයාලා හැමෝම හොඳයි ඊ ළඟට ඔගොල සන්දිි කරලා කියන්න ඕනේ කලා දන අංශය කලාශය ඊඟට උක්ත ධන ආක්‍යාත උක්තාක්‍යාත හරි රුස්සඳී කියන්න බලන්නපුතේ අමාත්‍ය ධන අංශය ඔවු හොඳයේ අමාත්‍යංශය හරි ඔයාලඩට ඉටික පාඩම් ගොඩක් හොඳයි ඊළඟට පුතේ බලාගන්න ගුණදන්න අගුණ ගුණාගුණ ඉඳන් පෝජාදන උපහාර පෝජ උපහාර දක්වා මෙන්න මේ ටික මේ අපේ පාඩම සන්ධිපාඩම මුලෙඉදම් පටන්ගත්තහම අග දක්වා තියෙනේඒවා සන්දිිකරන්න විසඳිකරණයව උන්තට කටු. හදන්න බැනම් කටපාඩන් හරි කරගන්න මේකෙන් දෙකක් විතරෙනවනි දෙකක් කඩි හතරක් කහරි අපිට එනව විභාගට. හොඳට බලාගන්න කෝරපම ඒ ඒ සන්දිී විස්තර කරන්න බලාග්ඩ සන්දිිවර්ගය නම් කරන්න බලාගන්න විසන්ධි කරන්න සන්ධි කරන්න සආගම සන්දිීකිවත් ආගම සඳීකයන මොකක්ද. එකටිකක් පාඩංකරගන්න අවබෝධීෙන් හිටිහාම අපිට එතකොට සන්දිිවර්ගය තෝරගන්න අලෙසිනි හනිද වෙලා ඇතිද වෙලා ඇතිනේ හනි ඒ නම්මං අහනව පුත්තේ මටි කියන්න ඉස්සෙල්ලාම විසන්ධි කරන්න පූජෝපහාර ඇවිල්ලත් තියෙනවා විභාගට ඇවිල්ලත් තියෙනවා හොඳයි පූජාදන උපහර ජාතිකෝස්සවය ජාතික දන ඔස්සවේ බුද්ධින්ද්‍රිය. ද්ධන ඉන්ද්‍රිය හොඳ ඒ ඊළඟට ම විසන්දිි කල්ල දෙනවා ගොළු සදිිකරන්්ඩෝනේ පංච ධන ඉන්ද්‍රිය පංච ධන ඉන්ද්‍රිය පච ඉන්ද්‍රිය ඊළඟට කිස්තු දන උත්කත්තිය ස්තූත්පත්තිය නේද කිස්තු දනු උපත්තිය කිස්තූත්පත්තිය ගුණ දන අගුණ ගුණාගුණ ජාතික දන උත්සවය ජාතික ඔස්සවය හඬි හොඳයි පුත්තේ ඊ ළඟට මේ පවත්නාසරයක් වෙනුවට ව්‍යන්ජනාදේශවීම තියෙනවන ඒටිකත් බලාගම් අතිධන අවශ්‍ය ඉන්නම් හේතු දන අරත හේත් වරිත දක්වා මේ ටික ඔක්කොම බලාගන්න. එන්න මේටිකක් ම පාටකරපු කොටස පමණක්. අපි බලමු ඔයල විසන්ධි කරන්න ඕනේ අත්‍ය අවශ්‍ය අති දන අවශ්‍ය ඊළඟට ප්‍රීත්ති උත්සවය හේත්වාර්ත කිව්වොත් හනිපුත බක්වාර් බක්වාර්ත කියනකට බහු ධන අරථ හරි ඊළඟට පුතේ මං විසන්දිි කරලා දෙනවෝ ගොල්ල සන්ධි කරන්න අතිධන අලංකාඩ අ්‍යලකා ජාතිධන ආලය ජාත්‍යය අතිධන අවශ්‍ය ව්‍ය හේතු දන අර්ථ ඒත් පර්ත හරි හොඳයි පුතේ පොඩි අභ්‍යාසියක් දෙනවා අපි දැ මේ දක්වා කරපු සන්දිවලින් යාලට පුළුවන්ද බලන්න මෙන්න මේ සදිි පහට පිළිතුරු ලියන්න. කරන්න බල පහත සඳිපද විසන්ධි කරන්න සන්ධිය නම් කරන්නත් තෝනි. මේ පහ කරමු බ සන්ධිය විසන්ධි කරා සඳිවර්ග නම් කරා. හරි බලමු හරි බලන්න රතු පෑනම් කතට ගන්න ම මල්ලු දන අල්ලා යන්න දිත්ත වෙනවානේ එදමිල්ලූ එකයව් යන්න තියෙන ச சறைே பூரரே லොவ்ப்பலாம் அல்லா அ தித்தලා அண்ணத்திக்கு තුலாம் அள்ள நமுකදமே திත්වරூப்ப சந்திய. அ ஈ அங்கට அ්‍යවකාஷ அபின அவ அன அவවකාஷය න්න තියෙනවනි சරයට அல் අயන්න දේශ වෙනවල්ලන්න අලි අයන්නක්න නම් එක සංස්කෘත සන්දිය. මේ ද අප අවසාන්ටිකන ගත්ත සඳී. ඒළඟට සුරු දනකම් කයන්න වෙනුවට වයන්නක් කෙවලතින සුරු ආදේශ වෙලා තියෙන ව සුරුුවම් වෙලාතිෙන ව ගාත්‍රා දේශගත්ත කුරාඥ්‍ය දේශ වුණිනේද ගාත්‍රදේශ සන්ධය. මග මුලා, මං මොලා වෙලා තින මොකද වෙන සං්ඥක ගයන්න හෙදුන හහිට ඇපිළිියාගන්නවා. ඔයාලට තීෙන සන්දිය මේ නමේ විසන්ධි කල්ල සන්ධියය නම් කරන්න විත්තරයි. න තිබනන් හරි ඊළඟට අල්ගායන්නයි යන්නයි ලොක්කල්ලා මේ ඉත්තුරු වෙන අර්ධනාසික්‍ය පූර්ණ නාසික්‍යයක් වුණා මේ බින්ඳුවෙන් භාගෙන එක සම්පූර්ණ බිින්දුව බවට පත්වෙනවා මං මොල. අප මේ වකරානේ මතක නෙනේද. ඊළඟට පුත්තේ වියවුල වියවුල්ල කියන විධන අවුල වීධනවුල යයන්න ආගම වෙනවා මුතු එෙන්ම කකුරක් පැමිණෙන ආගම වෙනවා නද යායන්න ආගමනවා අය අල්නිි අයන්නයි. අයන්න එකුතුරය වියවුල. හනි දැහිෙනම් පලබෙනක දිප්‍ර රූපසන්දිය දෙක සංස්කෘත සන්ධයක් තුන ගාත්‍රාදේශ අතරගාත්‍රක්ෂර ලෝපසන්ධියයක් ගාත්‍රාක්ෂර ලෝපසන්දය පහ ආගම ස හල්. ඩැන් එහිෙනම් මතඋස්සම් බලන්න පහෙම් පහම හරි අය. හම්බෙමෝ ඔයාලහිනම් පරිස්සම දෙන්න වළහැමෝටම හිෙනම් මුදසරණයි අයිබෝවන්.